ශාක මේ මාරු වෙනවා කිව්වට සර් කෙනෙක් ඉන්නේ කියෝ කියන කෙනෙක් ඉන්නවා. එයා ආනාපාන සතිය ගැන කියනවා. මේ සිතන මම හොඳට දැක්කේ මේ මාර්ගයේ වරද්ද ගන්න තැන. එයා කියනවා අපිට දහම් පාසල යන කාලේ ආනාපාන සතිය කියලා කියන්නේ මේක වැරදි. ඒගොල්ලෝ අපිට කියලා දුන්නේ දැන් ඔන්න මම හුස්ම හෙළමි. මම හුස්ම ගනිමි. ඉකේ කරන්න කියලා. කරන්න කිව්ව යෝගන මේ බුදුහාමුදුරුව මේ කොහොමත් හුස්ම වැටෙනවා. අන්න ඒක ගැන අවධානයෙන් ඉන්න කියලා. දැන් මෙච්චර කාලක් අපි වැඩ කළාට හුස්ම වැටුණා අපි දන්නේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. දැන් අවධානය යොමු කරන්න කියලා. ඒකෝ එයා කියනවා ටිකක් ලස්සනට කියනවා දැන් රංගපාලයෙන් කියනවා. දැන් ඔන්න හුස්ම ගැන දැනගන්න ඔන්න හුස්ම වැනවා පහල කරනවා. ඒ එකම එනවා එකක් ගණන් ටික හදන්න තියෙනවා. දැන් සිතිවිල්ලක් එනවා. ගණන් ටික හදන්න තියෙනවා. ඒකත් එක්කම දැන් එක්කෝ ඉතින් ගැටීමක් එක්කෝ ඇලීමක් කියලා මෙයා කියනවා. ගණන් ටික හදන්න තියෙනවා ගැටීම. ඒක දිගේ දැන් මොහොම යනවා දැන් හුස්පාම කරනවා. කියලා කියනවා. ආයෙ එන්න පුළුවන් එකක් අවසන් ෆිල්ම් එකක් බලනවා නම් හොඳයි. කියලා. නේ ඒක දිගේ ආ මොකද්ද බලන ෆිල්ම් එක? කාර්තිකද බලන්නේ මේ ගෙදර ඉඳන් බලනවද හෝලේකට ගිහිල්ලා බලනවද ඒක දිගේ යනවා දැන් හුස්පාම කරනවා. කියලා. එතකොට මෙයා කියනවා මේ අර ඒකෙන් සිතුවිලි ආවනේ. ඒගොල්ලන්ට කියන්නලු මං වැඩක්. ඔගොල්ලෝ යන්නේ. ඊළඟට කියනවා දැන් මේ ආනාපාන සතිය නිවනට යන්න පුළුවන්. දැන් ළමයි ඔයගොල්ලෝ මේක පාවිච්චි කරන්නලු මේ ඕගොල්ලන්ගේ ඒ ලෙවල් පාස් වෙන්න. කිව්වේ මේක සමතේරට ගැනීම තමයි මේ සමතේරුවේ. ඕකම විදර්ශනාවට දාලා විදර්ශනාවෙන් නිවන දක්වාම යන්න පුළුවන්. හැබැයි දැන් ඕගොල්ලෝ දේව කරන්න යන තුන්නේ දැන් ඕගොල්ලෝ කරන කාරණේ ඊළඟට එක කරගන්න අරක කරන්න. ඒකුණු වලට අරමුණට ලඟා එන්න පුළුවන්. ගාන හදනවා නම් යන්නර අනිත් සිතුවිලි යන්න කියලා ගානට එන්න පුළුවන්. අන්න එහෙම මෙතන දෙකක් තමයි මේකේ තියෙන්නේ කියලා එයා හැම කියනවා. අර නිරෝධය දකින්න එතන එහෙම එකක් නැහැ. එතන හිතුනම නන්දර ආනාපාන සතිය කියලා භාවනා කරපු කට්ටිය කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වයි ඔය උස්මේ ඉන්නේ දැන් අතහැරපල්ල මෙන්න මෙහෙම සකස් වෙනවා ඇති වෙන විදිහ නැති වෙන විදිහ දෙකක්ම කියලා කිව්වා. එහෙම තමයි ඒ සූත්‍රයේ තියෙන්නේ. දෙන්නේ අපි කරන්නේ ඒක නේද සකස් වීම දකින්නවා කියන එක නේද අපිට දැන් එතන අපේ දක්ෂතාවයක් තියෙනවා අපිට හුස්ම අවශ්‍ය නැහැ අපිට කෙලින්ම සිත දකීමේ හැකියාවක් තියෙනවා නේද හුස්මක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට හැබැයි අපිට මේ මේ හුස්ම ගැනත් අපිට දැන් තේරෙනවා ඉස්සර නෑ අපිට හුස්ම ගන්න ඒ ඒක අපිට හඳ ශ්‍රවණය වුණේ නෑ දැන් අපිට ඒකත් ශ්‍රවණය කරන්න ඕන නම් පුළුවන් නේද ඒකත් අපිට නෝමල් මේ මේ විදර්ශනාව තුලම අපිට තේරෙනවා ඒකත් ඉතින් අර ඒ ඒකෙන් දැන් අර මම ඒකත් මම මේ සංසන්දනය කරලා බැලුවේ සිතයි ඒකයි ඒක දැන් ඒකේ දිග හුස්ම වල යන වෙලාවල් තියෙනවා අපේ සිතේ දිග දිගේ දිගේ යන ඒව තියෙනවා නේ ඇවිල් එක වාර නැති වෙන ඒව තියෙනවා අරකෙත් තියෙනවා පොඩි කෙටි ඒව තියෙනවා එහෙම යන ඒකත් හේතුඵල ධාමානුව සිත වෙන දෙයක් මේකත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක් මොකද හුස්ම ගන්න කෙනෙක් නෙමෙයි නේ ඒක හේතු ප්‍රතික වෙන්නතරතාවයක් නේද ඉතින් හුස්ම ගැන මන් දන්නේ නැහැ ඉතින් එහෙම මේ පීක කරලා නැති නිසා ඉතින් ඒක අපිට අවශ්‍ය නැහැ නේ අපිට මේක කරන්න අවශ්‍ය නැහැ ඉතින් කවුරු හරි කියනවා නම් බලහත්කාරයෙන් හැමෝම මේක කරන්න ඕනේ කියලා ඒක වැරදුයි එහෙම නම් ඉතින් මේ 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 සාරිපුත්තත් එහෙම කරලා තියෙන්න ඕන මුගලන් එහෙම කරලා තියෙන්න ඕන නේද? ඒගොල්ලත් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ මේක ගාථාවක් පදයක් අහලා ඩග්ගාල විදර්ශනාව ඒගොල්ලන්ගේ තුලින් මේ වෙලා නේද? එහෙම නේද? එහෙම නැති අපි එන සාරිපුත්තලාගේ ටීම් එකේ වෙන්නේ නැති ඔය කටියේ. ඔය කිව්වහම සමහරට ඇගෙන ඒක එතකොට ඒක පහසු වෙන්නේ නේද මේ සිත් ලකින්න කියන එක එහෙම තැනකටත් එනවා. ඒ මම කියන්නේ ඒකට පුරුදු වුණාම ඒගොල්ලෝ සිත දකින්නවා කියන අරමුණකට එනවා. එතකොට දැන් ඒගොල්ලෝ ඇස් දෙක පියා ගන්නවනේ. පියා ගත්තම
හිත බ්ලොක් වෙනවා එන්නේ නැහැ මොකද හිත දිහා බලන් ඉන්න සො අර එහෙම හැංගීමක් එනවා ඇතුලේ නේද සිත් දැන් ඇස් දෙක පියාගත්තම දැන් මේ හිත තමයි බලන්නේ කියන එකක් එනවා හිත දිහායි අපි දැන් මේ බලාගෙන ඉන්නේ දැන් ඇස් දෙකත් වහලා නේද එතකොට සිතුවිලි එන්නේ නැහැ ඒ කියන්නේ අර ඒකේ තියෙන ඒ යම් සිතියනෝනේ ප්‍රමවේදයක් සිත නේද නිදහසේනේ ඉන්නේ එක අරමුණක් තිබුණොත් ඒක ඊට පස්සේ ඒක ඒක අයින් වෙනකම් තව අරමුණක් එන්නේ නැහැ සිත ඒකට සිත නෝමල් සකස් වීමක් වෙන්නේ නැහැ ඔය භාවනා වලට යන අයත් වෙන්නේ ඒකයි එතකොට මොකද ඒගොල්ලෝ මම බැලුවේ ඇස් දෙක පියාගත්තම ඒගොල්ලෝ හිතනවා දැන් සිතේ සිතුවිලි තෙන්නේ නැහැ නේ අර සිත බලාගෙන සිත දිහා බලාගෙන ඉන්නවා කියන අරමුණකනේ ඉන්නේ දැන්. එහෙම එකක් එහෙම හැඟීමක් තියෙනවා නේද දැන් සිත දිහා බලන් ඉන්නවා කියන සිත කියන එකක් අරමුණක් තියෙනවා ඉතින්. එතකොට සිත සකස් වෙන්නේ නැති වුණාම ඉතින් ඒගොල්ලෝ ඔය ගොඩ උනේ ඉඳලා මම පෑයක් හිටියා සිත දැක්කා සිත දැක්කම පෑයක් හිටියා දෙකක් හිටියකක. මේ ඉතින් අර දැනුමුනේ යනවා ඇති. ඒකනේ ඉතින් නිකන් එතකොට තව අරමුණ නෝමල් සිත වැඩ කරන්න එහෙම ඒ අරමුණක තියන්න පුළුවන් මේ සිත සිල්වත් වෙන්න ඕනේ සිතට නෝමල් වෙ හැසිරෙන්න ඉඩ දීලා ඒක තේරුම් ගන්න විශේෂ කුසලතාවය සිත් අපි ඇති කරගන්න. දැකීමේ හැකියාව සිත් තේරෙන්නේ. විස්තර කරන්න. භාවනා කියන එක සංයුක්ත කාලය කියන්නේ මේ පොට පොට සූත්‍රයෙන් නේද? දකින්න ඕන කියන ඒ අරමුණ ටික ටික මේ දිය වෙලා යනවා දිය වෙලා ගිහිල්ලා ඒ අරමුණ දිය වෙලා ගිහිල්ලා ටික ටික වෙලාවකින් අර සිත නෝමල් වැඩ කරන්න පටන් ගන්නවා එතකොට ඒගොල්ලෝ කරන්නේ ආයෙත් ඒක වැරදි කියලා නේ ඒගොල්ලෝ හිතන්නේ වැඩ කරන එක වැරදි කියලා නේ එතකොට ඒක ටක් ගාලා දැල ආයෙත් අර හුස්ම රැල්ලට යනවා දැන් අපි කිව්වේ බුදුහාමුදුරේම නෙමෙයි ඇති වුණු සිත නැති වෙන බව දකින්න කියලා නේ. දැන් ඒ කරන්න ඕන වැඩ ටික උන් බලෙන්න කරේ විසික් කළා දැන්ම අර කුණුගොඩට දැන්ම හොඳසේ අර අර කුල්ලෙන් පොළලද පෙනේරෙන් ආලල අර නරක ටික තියාගෙන මේ හොඳ ටික හැලුවා වගේ අර දකින්න ඕන ටික දැක්කේ නෑ ඒක අයින් කළා ආයෙත් අර වැඩ කරන්න නැති හුස්ම රැල්ලකට ගියා. ඇති වුණු සිත නැති වෙලා යනකොට දකින්න ගුවම සමහරක් කියනවා මේ ඉතින් ඒකෙන් දකින්න දෙයක් නැහැ නේ කොහොමද නැතිලා ඉතින් මේක කරන්න දෙයක් නැහැ නේ ඉතින් කොහොමත් ඕක නැති වෙනවා නේ කියස් එහෙම
දෙන්න උත්තර නෑ වේ. නෑ එතකොට කියන්නේ උඹ නැති වෙන්නේ නිකන් නෙමෙයි උඹ කාට හරි බෑනලා මොකක් හරි පවක් කරලා නේක නැති කරගන්නේ නැතුව නිකන් නැති. ඒක මොකක් කම නැති උනා නෙමෙයි. නිකන් මම ඇති වෙනවා උඹගේ හැම සිත්ම කියලා. මේ ලස්සන වචන දෙකක් තියෙනවා නේද මේ පොත පොත එකක් දේවතා සංගීතය කියන්නේ ඒ කහන් දුකාණනි ඔබ සත්වයන්ගේ නිමොක්ඛය තරහ කියන ආර්ය මාර්ගය අමෝක්ඛය ආර්ය ඵලය විවේකය නිර්වාණය දන්නවද කියලා එකම එක තමයි කියලා තියෙනවා ඒත් මම මාහි සත්‍යයෙන් නිමෝක්ඛය පාමෝක්ඛය විවේකය දනිමි කියලා උතර ආරයාම සත්‍යයෙන් නිමෝක්ඛය විමෝක්ඛය විවේකයේ කුමක්ද කියලා කියනවා කියන තණ්හාව මුල් කොට ඇති භවය සර්ව ප්‍රකාරයෙන් ඡය බවට පැමිණීමෙන් අන්න හරි සංඥා ස්කන්ධ විඥාන ස්කන්ධයන්ගේ ඡය බවට පැමිණීමෙන්ද වේදනාවන්ගේ නිරුද්ධ වීමෙන් සංසිඳී යෑමෙන්ද මෙසේ සත්‍යයන්ගේ නිමෝක්ඛ පමෝක්ඛ විවේකයේ වේ මෙසේ ඇවැත්ති මේ මම දනිමි බුදුහාමුදුරු කියන එක දෙක කියන්නේ ඔව් ඉතින් ඒකම තමයි නේද කොහෙන් ගියත් අපිට දැන් මේ අපි කියන තැනටම තමයි එන්න තියෙන්නේ අර බාහිරතර බුදුහාමුදුරු කො තණ්හාව නැති කිරීම තුලින් භවය නැති කර ගැනීමයි කියන්නේ මම මෝක්ෂය කියලා නේද ඊගාට ආතන වේදනාව එතන සංඥා ඒ දේවල් ප්‍රතිපදාස් ස්කන්ධය ගැනනේ කියන්නේ පංච උපාදාන සංදේය ඇතුළ වේදනාව ගැන ඒවායේ ඒවායින් නිදහස් වීම තුලින් ඇතිවන විමුක් මේ මොකද බුදුහාමරේ යම් වචනයක් කියනවා නේද ඒක අපිට තේරෙන්නේ විමුක්තිය. ඉතින් ඔය ඔක්කොම එකට එකතු කරලා ගත්තම සකස් වෙන සිතෙන් අයින් වෙනවා. කොහෙන් ගිය කොතෙන්ද තමයි එන්න තියෙන්නේ. දැන් සකස් වෙන සිත තේරෙන්නේ නැහැ කියලා කිව්වොතේ එතන සමහර විට ඉතින් සමහර උන්ට එහෙම තේරෙන්නේ නැතුවත් ඇති නේ එහෙම හොයාගන්න බැරුව තුන් හිත කියලා එකක් එහෙම දාන්නේ. ඉතින් ටිකෙන් ටික මේකට එන්නෙම නේද? එහෙම එකපාරට මේ තුමේ ආරේ දුවන මේ දුවන ගමන් මේ මේ හිත දකින්න බෑ. ඒක සංසුන් වෙලා මනස සංසුන් කරගෙන මේ කියන දේවල් හොඳට අහලා ඒ තුලින් අර ඉස්සර වෙලාම අර දැන් බුදුහාමුදුරුවෝ දැන් බලන්න බුදුහාමුදුරුවෝ කතා කරේ දුක ගැනනේ දුක ගැනයි කතා කරේ අවසානයේ අපි හැමෝම පැමිණෙන තැන තමයි හැමෝටම හැඟෙන දැනෙන තැන තමයි දුක කියන එක නේද දුක පීඩාව කියන එක. ඒක නොතේරෙන කෙනෙක් නැහැනේ. ඒකට අන්න එතනින් නේද අල්ලගන්න කිව්වේ බුදුහාමුදුරුවෝ අපිට. මොකද අනිත් තැන් අපිට අල්ලන්න බෑ මුලින්ම. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය අවබෝධයක් ගැන කතා කරන්නේ. එතකොට දුක කියන ස්වභාවය තේරුම් ගැනීම තුලින් තමයි අපිට සිත නිවෙන්නේ අපි. දුකක් අර ඉතනයි සිත දැකීම තුලින් මේ දුක අපිට හඳුනගන්න පුළුවන් නේද? ඉතින් දුක කියන්නේ මේ අඩන දුකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ දුහාඳුනේ ඉතන තියෙන පීඩාව ගැන නෙමෙයි කතා කරන්නේ නේද? පීඩාවක් අසහනයක් එහෙම එන ස්වභාවයනේ. ඒතර දැන් ඔයාට අර දැන් ඔයා එක දැන් මේකට දැන් ඔයාගේක මේව කරගන්න ඕන හරිද? සම්බන්ධ කරගන්න දැන් මේ මෑණිකෙන් දුක කියන්නේ ආවතන පීඩාවක් ඇති වෙනෝනේ දැන් මේ සිත සකස් වෙනුනේ. ඒතර මට අනිත් දේවල් නෙමෙයි අර පීඩාව නැති කරගන්න නේ මම මේ දැන් මේ වලි ගන්න මෙතන නේද? එතකොට අන්න ඒක තමයි දකින්න කියලා කියන්නේ. ඒක දකින්නවා කියන්නේ ඒ මුළු සිතම සම්බන්ධ වෙලානේ තියෙන්නේ අපිට දැන් නේද? ඒක දැකීම තුලින් අන්න මුළු සිතම සංසිඳිලා යනවා නැති වෙලා යනවා. එතන තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණා හතරම එතන සිද්ධ වෙනවා. මේ දැකීම තුළ මේ සිත නිරුද්ධ වුණා. ඒක ඒකෙදි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් තමයි අපිට ගමන් කරන්න වෙන්නේ. නැතුව සිත ඇතුළුදී මොකෝ සිද්ධ වෙන තමයි නැති වෙලා යනවනේ. එහෙම හරි ඒ වගේ ඉතින් මේ මිත්‍යා දෘෂ්ටි වලට වැටෙලා කරන්න බෑ.
සාමාන්‍ය විවහාරය තුල අපි හැම වෙලාවෙම මේ මම කියන සංකල්පය තුල ඉන්න නිසා නේද ඒක හිමිකක් තියෙනවද කියලා අපිට අතනදී මේ තේරුම් යාමක් එනවා නේද මේ අපි මම කියලා කියන එහෙම ස්වභාවයක් මේකේ නැහැ නේ කියන එකක් එන්නේ නේ දැකින් ඉතින් මමෙක් නැහැ කියලා එහෙම අර එක හදාගෙන ඉතන දැන් මමෙක් නැද්ද ඉන්නවද කියලාවත් දන්නේ නැති ඒක ඒ වුණොත් එහෙම ඉත හොයන්නේ නැති ඒ වුණොත් අර වචන අල්ලගෙන නේද මේකේ මමෙක් ඉන්නවනේ මේ දකින්නෙත් මමනේ මේ බලන්නෙත් මමනේ ගතාර එහෙම දෘෂ්ටි වලට වැටිලා ඉන්නවා නැත්නම් ඒ ආත්ම දෘෂ්ටිය ගැන තමයි අර ගැඹුරු කාරණාවක් මේක ටික ටික තමයි අපිට අවබෝධ වෙන්නේ අපිට එකම වචනකින් මේවන්න නිර්වචනය කරන්න බැහැ ඇත්තටම අපි ටික 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 මේක ගැඹුරට යනකොට යනකොට අවබෝධ වෙන කාරණා අභූම පුළු ඉතින් බලාගෙන 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 ගියම අපිට එකම තැනක නවත් ඉන්න බෑ මේකේ. එන්නේ එන්නේ ඒ සියල්ලෙම නිදහස් වෙන ස්වභාවය තමයි මෙතන. මම නැති කරගෙන එකකට නෙමෙයි එතන එන්නේ. එතන එන්නේ මේ මුක්තියකට. මේ මුක්තියකට සහ යථාභූත ඥාන දර්ශනයට. නිවන් දකින්න කෙනෙක් නෑ. නිවන් දකින්න කෙනෙක් වගේ අර අනේ මන් දන්නේ කොහොම වෙනවද කියලා වගේ දෘෂ්ටි නේද? ඉතින් ඒක තමයි කියන්නේ ඉතින් අර නිර්වචනය කරන්න බෑ හිම නිවන් අවබෝධ කර කෙනෙක්ට ඒක කොහොම එයාට යම්සි ප්‍රමාණයකට එයා දන්නොයි කිව්වට වැඩකුත් නෑ කියලා ඒ වුණත් එයා ඒක නිවැරදිවම නිර්වචනය කරනවානේ යන්නේ දර ගමනේ යන කෙනාට යම්කිසි එකකින් යම්කිසි දෙයක් මේ අවබෝධ වෙන විදියට නේද? ඊයරෙන්න සිවල ගැන හිම දෘෂ්ටි හදාගන්න බෑ. නිවල දකින්න කෙනෙක් ඉන්නවා කිව්වොත් එතන දෘෂ්ටියක් නෑ කිව්වොත් එතන දෘෂ්ටි. සුවන් දැකපු කෙනෙකුට ওই දෘෂ්ටි දෙකම නෑ. ඒක තමයි ඔයගලන්ට දෙන්න තියෙන ඒ හොඳම පිළිතුර. ඒක ඔයගලන්ට අවබෝධ වෙන්න එපානේ. අවසානයේ දක්වාම යන්න එපා ඒක.